ආදරෙන් පිරි ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන මේ අතරතුරේදී අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝගෙම ඕනම කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ෆාදර් කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ගෙන් සිස්ටර් කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ගෙන් දොස්තර කෙනෙක් වෙලා ඉන්න කෙනෙක්ගෙන් ඉංජිනේරුවෙක් වෙලා ඉන්න කෙනෙක්ගෙන් එහෙම නැත්නම් විවාහ වෙච්ච අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ඒකයි සුවල් පුරුෂයෙක් බහරියවගෙන් ඒ වගේම ඉස්කෝලේ යන ළමයෙකුගෙන් මෙන්න මේ වගේ සමාජයේ ඉන්න ඕනම කෙනෙක් මොනවා හරි යම් දෙයක් කරනවානේ ඒ යම් දේ කරන දෙය ඇයි පුතේ ඔබ කරන්නේ ඇයි දුවේ ඔබ කරන්නේ කියලා ඇහුවොත් එකම එක උත්තරේ තියෙන්නේ ඒ හැමෝම හිතනවා මම මේ මොහොතේදී මේ කරන්නේ ජීවිතේ සතුට හොයා ගන්නට කියලා ඇත්තටම හොයා ඇත්තටම අපි හිතුවොත් මෙන්න මේ සතුට ජීවිතේ අත්පත් කරගන්න ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හඹාගෙන යනවා ගොඩක් දේවල් අපේ ජීවිතය අපි කැප කරනවා පරිත්‍යාග කරනවා මොනවද කියලා හැවොත් සතුට හොයා ගන්න ප්‍රීතිය හොයා ගන්න hina vela innata santosen inna api hemoma asai hemoma hari man hitanne loku pipasayak tiena deyak thamai ættarama swamin wahanse ai apu me logeta nirmanaya kale kiyala hewoth eethek uttara tiyenne onna puthe jeevithaye onna duwe jeevithaye santosen jeevath wenna wedi vardhane wenna kiyala menna me aakarayata ehemaran ambe taathi duwe puthe මේ සතුට කියන එක අපි නොයෙකුත් නොයෙකුත් දේවල් හරහා අපි ජීවිතය අත්දකිනවා. එහෙමනම් අදින් අද ඉඳලා අපි ඉඳ හිට අපි සාකච්ඡා කරන්නට යනවා The Alphabet of Happiness. මේ ඇල්ෆබට් එක හරහා තියෙන ඒ අකුරු හරහා තියෙන අපි හඹාගෙන යන ඒ සතුට කියන එක. එහෙනම් අද දවසේදී මම ආරම්භ කරන්න ඒ කියලා කියන ඒ වචනේ. ඉතින් अभी मे वचने मे ए वलिम पटंगा मद उत्ते साकर अप्रिशिशन की अदर अम्मीना द्वीपति अब मंगता वैडीपूर्व पिया पीतमागे खटन मिंट मे वचने की लेती मम भूमिट मे वचने उत्ते बिदागने मंग अद मे मुहूति उप साम नवत वतावा मंग उबट आराधना कर मिंट मे वचने ද්වේපතේ ඉතමත් ආදරෙන් ඉතමත් උවමනාවකින් මෙන්න මේ වචනේ ගැන මෙනෙහි කරන්නට කියලා. මොකද appreciation කියලා කියන එක අගය කිරීම කියලා කියන එක අම්මිතාති ද්වේපතේ අපිට නිකන් ආහාරයක් වගේ. මට නම් සමාජයේ කලාතුරකින්ම කෙනෙක් තමයි මතනේ දාහකට එකක් වගේ පුද්ගලෙක් තමයි හම්බෙලා තියෙන්නේ. කියන අතලොස්සක් වගේ පුද්ගලෙක් තමයි පුද්ගලෙන් තමයි හම්බෙලා තියෙන්නේ. මට නම් කාගේවත් appreciation ලැබුණත් නැතත් මම මට කරන්න තියෙන දේ උපරිමයෙන්ම කරනවා හොඳටම කරනවා මං අනිත් අයගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම සතුටින් ඉන්නවා කියලා කියන්නේ හරිය අතොරොස්සක් නමුත් අම්මදානි දුවේපදී අපි හැමෝම හරිය කැමති අපි වගේ කරනවට අපි කරන හැම චූටි දෙයක්ම අගය කරනවට ඉතින් මෙන්න මේ වගේ අගය කරන පුද්ගලයෝ ඒගොල්ලන්ට හරියට ඒගොල්ලන්ගේ ජීවිතේ යහළුවන්ම ඒගොල්ලන්ට මුණ ගැහෙනවා. එයාලගේ ජීවිතය තුර රැඳෙන්න ගොඩාක් පුද්ගලයෝ කැමති වෙනවා. මොකද දන්නවා මේ පුද්ගලයාත් එක්ක කතා කරා නම් එයා හැම වෙලාවෙම කතා කරන්නේ අගය කරන දෙයක්. අප්‍රීෂিয়েට් කරමාව නිරන්තරයෙන්ම යම් කිසි තලයකට පත් කරලා තියන්නට මෙන්න මේ පුද්ගලයා හරි කැමතියි. ඉතින් එන්නේ මේ වගේ අම්මලාගේ දුවේ පුතේ ලොකු අයට පොඩි අයට හැම කෙනාටම අගය කිරීම අවශ්‍යයි. ඉතින් ඒක නිසා අපි ඉස්කෝලේ යන්න පටන් ගත්ත මොන්ටිසෝරි ඉන්න ඒ චූටි පැටවුන්ට හරි අවශ්‍ය appreciate කිරීම. අවදින්න පටන් ගන්න චූටි දරුවෝට පවා ඉස්සෙල්ලාම අපි එයා අවදින දවසේදී අපි අක්කුඩියක් ගෙවුවොත් එයා ඊළඟ දවසේ හොඳට අවදිනවා. වැටෙන්නේ නැතුව අවදි ගන්න පුළුවන් වෙනවා. කතා කර ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ අපේ මහලු වයසට යනකම් ආදර අම්මතාත් ඉදුවේ පොදී අපි හැම කෙනාගේම ජීවිතය විනීවිද බලලා අපිට පුළුවන් නම් හැම මොහොතකම දවස ගත වෙන තප්පර තප්පරයක් හැම තප්පරයකම තවත් කෙනෙක්ව appreciate කරන personality එකක් බවට පත් වෙන්නට පුළුවන් නම් අම්මිතාති දුවේ පුතේ ඔබ ජීවිතේ ලොකු ජයග්‍රහණයක් ලබලා ඉවරයි අත්පත් කරගෙන ඉවරයි එහෙනම් හරියට මහා ලොකු ඩිග්‍රියක් කරව කෙනෙක් වගේ මොකද නිරන්තරයෙන්ම appreciate කරන්න අනිත් කෙනාගේ යහපත දකින්නට ඕනේ එහෙනම් අද දවසේදී මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා
අනිත් කෙනාගේ යහපතයි කියලා සුබ සුබවාදීව අගය කරන්නට ඔබට හැකියාව ලැබෙන්න කියලා ඔබ සියලු දෙනාට ජේසුගේම පිහිටයි।